ආයුබෝවන්. ඉතින් ටික දවසකට පස්සේ හැරවුම අපි අදහැරුණේ දකුණු පළාතට. දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ වැලිගම් ප්‍රදේශයේ අති රමණීය උදබිමකට තමයි අපි මේ වෙලාවේ ඇවිල්ලා ඉන්නේ. මේ වැලිඳ ශ්‍රී සුදර්ශන රාමය. අපි යමු පන්සලට. සියවස් 3කට අධික ඉතිහාසයක් තියෙන වැලිහිඳ ශ්‍රී සුදර්ශනාරාමයේ අතීතය මහනුවර යුගය දක්වා දිව යනවා. භූවිෂමතාවය අනුව ගත්තත් මේ අවට තියෙන්නේ තනිතලා ප්‍රදේශයක්. නමුත් මේ විහාරස්ථානයේ පිහිටි භූමිය කුඩා කඳු ගැටයක මත ඒක සුවිශේෂී භූවිෂමතාවයක් මේ පන්සල පිහිටි ස්ථානය. ඒ නිසා අපිට අංශක 360ක විතර විශාල භූමි පරාසයක් බලන්න පුළුවන් මේ පන්සලේ ඉඳලා අවට සිරිනරඹන විට. මේ අවට තියෙන ගම් කිහිපයක්ම අපිට දැක බලා ගන්න පුළුවන් කෙත්තායවල් වගේම. මා මේ වෙලාවේ වාඩි වෙලා ඉන්න බුද්ධ මන්දිරයේ සිතුවම් කරලා තියෙනවා මහනුවර යුගයට ඇති චිත්‍ර බොහොමයක්. ඉතින් අපි බුද්ධ මන්දිරයට ගිහිල්ලම බලමු මොනවද බුදු සිතුවම් කියන්නේ. ලෝකයේ උසස්ම විහාර චිත්‍රයත්තේ ලංකාවේ විහාර තුල බව යුරෝපීයන්ගේ අදහසයි. මේ අතරින් මහනුවර යුගයේ සිතුවම් සුවිශේෂී වෙනවා. මහනුවර යුගයේ සිතුවම් මහනුවර උඩරට සහ මහනුවර පහතරට ලෙස කොටස් දෙකකින් යුක්ත වෙනවා. වැලිහිඳ ශ්‍රී සුදර්ශනාරාමයේ චිත්‍ර සියල්ල මහනුවර යුගයට අයත්. පහතරට ශෛලයේ විශේෂත්වය වන්නේ
උඩරට සම්ප්‍රදායේදී ශාකවල අනන්‍යතාවය නොපෙන්නවද පහතරට සම්ප්‍රදායේදී ශාකවල අනන්‍යතාවය පෙනෙන පරිදි නිර්මාණය කිරීමයි. එමෙන්ම උඩරට සම්ප්‍රදායට වඩා මානව ඉරියව් නිරූපණය හා හැඟීම් නිරූපණය උසස් වෙනවා. එමෙන්ම යුරෝපීය ගෘහ භාණ්ඩ, ඇඳුම් විලාසිතා, ආභරණ, ගොඩනැගිලි පසුබිම් ආදිය පහතරට ශෛලිය සිතුවම් වල සුලබව නිරූපණය කරලා තියෙනවා. එමෙන්ම රතු වර්ණයට අමතරව කළු, නිල් වර්ණ පසුබිමට භාවිතා කරලා තිබෙනවා. මෙම විහාරයේ චිත්‍ර සිතුවම් කර ඇත්තේ පහතරට සුප්‍රකට කඩොල්ගල්ල සිත්තර පරපුර. මෙහි බුද්ධ චරිතය, අටුවා කතා ආදිය සවිස්තරව නිර්මාණය කර ඇත. මෙහි සිතුවම් අතර තේලපත්ත ජාතකය, සම්භව ජාතකය, දේවධර්ම ජාතකය, මාර පරාජය, ගැප්පෙරහැර, වප්මගුල, සතර පෙරනිමිති, ගිහිගෙය හැරයෑම, කිරිපිඬු පූජාව, සිව්වටුක රූපය ආදී සිතුවම් දක්නට ලැබේ. එමෙන්ම මල්ලව පොර චිත්‍ර දෙකක්ද එකිනෙකට වෙනස් මල් පිපී ඇති වෘක්ෂයක්ද සිංහ රූපද සිතුවම් කර ඇත. දොර සහ උඩුවහුවල ඇඳ ඇති මෝස්තරවල කලාත්මක වටිනාකම කියා නිම කළ නොහැක. මෙම සිතුවම් වල ඇති මාලිග, ගෙවල් පහතරට වලව් අපට සිහිපත් කරවයි. මෙම විහාර සිතුවම් පිළිබඳ සුප්‍රකට චිත්‍ර ශිල්පී එස්.එම්. චාල්ස් මහතා විසින් තැබූ සටහනක් මෙසේය. කලාත්මක වටිනාකමක් ඇති මෙම චිත්‍රයන් මීට 25 වසරකට පෙර මා විසින් පිටපත් කරන ලදී. සීගිරිය, පොළොන්නරුව, අනුරාධපුරය, දඹුල්ල, කැලණිය, කෝට්ටේ ආදී තැන් රාශියක චිත්‍ර පිටපත් කර ඇත්තෙමි. තව අවුරුදු 25කින් මෙම චිත්‍රයන්ට වන දෙය මම දනිමි. මෙම වැදගත් චිත්‍ර අනාගත පරම්පරාවේ ප්‍රසාද සංවේගය සඳහා ආරක්ෂා කර ගැනීමට ධෛර්ය විහාරාධිපතින් වහන්සේටත් දායක පින්වතුන්ටත් ලැබේවා. විහාරස්ථානයේ ලස්සන වටපිටාව දැක බලාගෙන යන්න හදන්නේ. විශේෂයෙන් ස්තුති කරන්න ඕන මේ වගේ පොදුබිමක්කට අපිට රූගත කරන්න අවසර ලබා දුන් විහාරාධිපති ගණේගම සුනිද සාමීන්ද්‍රයන් වහන්සේට. ඒ වගේම විශේෂයෙන් මතක් ගන්න ඕනේ දැන් මේ විහාරස්ථානය මේ තත්ත්වයට නගා සිටුවන්නට කැපවෙච්ච අපවත් වී වදාළ නිරුප්පේ සුමනතිස්ස ස්වාමීන් වහන්සේ වගේම අපවත්ව දාලා කද්දෝ මංගිස ස්වාමීන් වහන්සේත් මතක් කරන්න ඕන මේ වෙලාවේ ගෞරවපූර්වක. ඒ වගේම මේ පන්සලේ තියෙන විශේෂිත ස්ථානයක් පොත්ගුල් විහාරය කියලා. පොත්ගුල් විහාරය කියන්නේ ලංකාවේ මම හිතන විදිහට තියෙන එකම පොත්ගුල් විහාරය. මේක වෙන්න ඕනේ අපිට මේ වෙලාවේ ඒක නරඹන්න අවසරයක් නැහැ. මොකද ඒක විවෘත කරන්නේ අවුරුද්දටම වෙසක් පොහොය දවස පමණයි. වෙසක් පොහොය දවසක වගේ යනවා නම් ඔයාලට ඒ අල්මාරිය, පොත්ගුල් අල්මාරිය දැක බලාගෙන මේ පන්සලේ අසිරියක් දැක බලාගෙන යන්න පුළුවන්. ඇත්තටම සුන්දර ගම්මානයක මැද පිහිටලා තියෙන ලස්සන පුංචි මක්.